Opium Lab සංවාද අපෝහකය. ඕපියම් ලැබ් කැටියට වමේ නව බලයක් ගොඩනැගීමට කොහොමද මැදිහත් වෙන්න පුළුවන් කියමින් හිතමින් වැඩ කරමින් ඉන්න අපිට හොඳ ලිපියක් හම්බලා තියෙනවා. ලංකාවේ දේශපාලනයේ ලිබරල් අක්ෂේ, ලිබරල් බුද්ධිමතුන්ගේ, ලිබරල් වාදීන්ගේ ක්‍රියාකාරීත්වය දේශපාලනයට බලපාන විදිය අපේ ඇහෙන් විග්‍රහ කරන්න. ඒක තමයි අයිලන් කදිරගම මහත්මයා යසත්ීමේ දේශපාලනය කියලා ලිපි ලියපු, ඉංග්‍රීසියෙන් ලියපු ලිපියක්. යක් සිංහලට පරිවර්තනය කළා මේ වෙද්දී. කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළවෙනක් තියෙනවා. ඒ වගේම අපිත් එක්ක බොහොම ළමින් සම්බන්ධකම් පවත්වන සහෝදරවරු දෙදුන්නෙක් අපිට මේකේ වැඩ තියෙනවා. මේක බල කරන්න මේ හොඳ ලිපියක් කියලා. වාම දේශපාලනේ විකල්ප සංවාද සංස්කෘතිය. නව ශිෂ්ටාචාරය පිණිස ඕපියුම ලෙෆ්. දැන් අපි මෙතන ඕපියුම ලෙෆ් කැටියට ලාංකේය ලිබරල් බුද්ධිමතාගේ අවිඥාණය කියවන්න උත්සාහ කරනවා. මේක තුළ ඒ සඳහා සැහෙන සාධක ගොඩක් තියෙනවා. අපි එකින් එක බලමු. දැන් මේ එන්න වෙච්ච මේ හැරීම මෙන්න මෙතනයි වැදගත්කම තියෙන්නේ. මේ නව කේන්ද්‍රයක්, නව බලය ගොන්න ගන්න ඕනේ අවස්ථාව. ඒකට උදා වෙලා තියෙනවා අවස්ථාව. එතකොට මේක මග ඇරෙන්නේ මේ මුලට ගියොත් එහෙම අනුර කුමාර දිසානායක කියන්නේ ජවිත නියෝජිත හැටියටම නම් කරන එක. අර අපි මුලින් කිව්වා වගේ අත්තරදීමක් නෑ ඒක. බලන්න ඕනේ මේ කදිරගම මහත්තයාගේ දේශපාලන ක්ෂේත්‍රවල තත්ත්වය මොකද. මම කියන්නේ ඒ තරම් මේ අනවබෝධයකින් ඉන්නවා කියලා දේශපාලන. මම කියන්නේ මේක අවිඥාණය තුළ තියෙන ඌමනාව තමයි මෙතන එළියට පන්නේ. හරි, අවිඥාණය තුළ තියෙන දේ තමයි මේ කියන්නේ. හරි, මෙන්න මෙතන හරි බරපතලයි. දැන් මුලින්ම පටන් ගන්න තැනම තියෙන මේ කතාව මේක හරියට පැහැදිලි කරගන්න ඕනේ. මේ කදිරගම මහත්මයා යෝජනා කරන එක කියන්නේ නැහැ. අපි යමු පල්ලෙහාට ලියලා තියෙන දේවල් බලන්න. ඊට පස්සේ එකින් එක බලමු මොකද මේ කියන්නේ කියලා. දැන් මේකේ දෙවෙනි උපමාතෘකාවේ තියෙනවා ප්‍රතිග්‍රාමී බලකඳවුර කියලා. මේ පටන් ගන්නේ ගෞරව රාජපක්ෂගේ අපේක්ෂිත අහලින් කරාපාතු දෙයක් නොවේ. ඒකෙදි කියනවා මේ ගෝඨාභය කඳුරු බඳ ඉන්නේ උග්‍ර ජාතිවාදී කොටස් එක්ක කියලා. ඒක අනිවාර්යයක්, ඒක දෙන්නේ තියෙන දෙයක්. ඒ වගේම කියනවා මේ ඉස්ලාම් බීතිකාව කියන එක. මෙන්න මේක සම්බන්ධව මම ඉස්ලාම් බීතිකාව, ඉස්ලාම් අන්තවාදය සම්බන්ධව වම සහ ලිබරල් වාදීන් ලංකාවේදී අපේ එහෙන් කියනවා විසඳාගත යුතු විශාල කොටසක් තියෙනවා. ඒ තමයි ඉස්ලාම් දහම අදාළ මිනිස්සු ලංකාව තුළදී විශේෂයෙන් යුද්ධෙන් පස්සේ පීඩාවට පත්වෙච්ච එක සැපාවක්. ඒ පිළිබඳව කතා දෙකක් නැහැ. ජාතිවාදීන්, සිංහල ජාතිකවාදීන්, සජාතිවාදීන් මේ කොටස ඉලක්ක කරගෙන තදබල ලෙස පීඩනයක් යොදන්න ගත්තා. නමුත් ඒ වගේම ඉස්ලාම් අන්තවාදය කියලා දෙයක් ලෝකෙ නැද්ද? ඒක කොහොමද විග්‍රහ කරන්නේ? ඒක ලංකාව තුළ වැඩ කරන්නේ කොහොමද? මෙන්න මේක මග අරිමින් ඉස්ලාම් අන්තවාදය ඉස්ලාම් මිනිසුන්ට පහර දෙනවා කියන එකට කොටු වුණොත් අපි නැවත උගුලක වැටෙනවා. ඒ කියන්නේ අපි පීඩිතයාගේ සුළු ජාති මොන යම් විදිහකින් වූ සුළු ජාතියේ ජාතිවාදය අනුමත කරොත් උතුරේ දෙමළ ජනතාවට අත්වෙච්ච ඉරණම මුස්ලිම් ජාතියටත් අත්වෙන්න නියමයි. එහෙම කියන්නේ අපි දන්නවා වමේ කණ්ඩායම්, සමහර වමේ කණ්ඩායම් උදාහරණයක් ලෙස හිරු කණ්ඩායම් වගේ. උතුරේ පීඩිත දෙමළාගේ උපාය උපක්‍රම සහ ඒ දෘෂ්ටිවාදයන් වල තියෙන පීඩක භාවය, පීඩිතයාගේ පීඩක භාවය විවේචනයකින් තොරව මහජාතියේ පීඩනයට විරුද්ධ වෙන්නේ කියලා. ඒක වක්‍රාකාරව පීඩිතයා තුළ ගොඩනැගෙමින් තියෙන පීඩක භාවයන් ශක්තිමත් වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස දෙමළ සමාජයේ කුලවාදය නැවත විශ්වාසන්නේ කොහොමද? ඒකට කියන්න පුළුවන් එල්.ටී.ටී.ඊ. තිබිච්ච කාලේ කුලවාදය තිබුණේ නැහැ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ තුවක්කුවට යටත් වෙනානේ කුලවාදය යට ගිහින් තිබුණා කියන්නේ. ඒක ආත්මීය වශයෙන් අරන්දාසිකක් නෙමෙයි වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේම අපි බැලුවොත් එහෙම මේ මුස්ලිම් අන්තවාදය මුස්ලිම් වරුන්ට ප්‍රහාර එල්ල කරන එක ඇත්ත. හැබැයි
මුස්ලිම් අන්තවාදය විසින් නැවත වටයකින් සිංහල උක්ක ජාතිවාදය පෝෂණය කරන. මෙන්න මෙතන්ට ආයුධ දෙන එක, මෙන්න මෙතන්ට වෙඩිබෙහෙත් දෙන එක නවත්වීම මුස්ලිම් ජාතියගේ ප්‍රගතිශීලී කාර්යය. ඒ කාර්ය අපි කතා නොකර මේ පීඩාවට විරුද්ධව ෆයිට් කරන්න ඕනේ කියන එක මං දන්නේ වමටවත් ප්‍රගතිශීලීන්ට අලුත් කාර්යයක් නෙමෙයි. ඒක ඇත්ත. අපි මේ මුස්ලිම් අන්තවාදය අපි කියමු ඔය සංගප්පේ පිටාරගෙන ලෝකෙ තුල කියලා බලමු. අපි දන්නවා අපි ජීවත් වෙන යුරෝපයේ ලංකාවේ අර්ථයෙන් අනිත් ජාතීන්ට පීඩාවක් නැහැ. අපි යමු දැන් සිස්ටම් දෙකම. මේ ඉස්ලාම් ජාතිකයන්ට ඔය ලංකාවේ තියෙන අර්ථයෙන් පීඩාවක් නැහැ. නමුත් මෙහි අන්තවාදයේ වර්ධනය ඒක මරණ මරණ බෝම්බවත් බෝම්බ නැති වුණාට මතවාදයක් සඳහා අන්තවාදී වෙමින් සමාජයේ දෙදෙන තනට ඉස්ලාම් අන්තවාදයේ ගමන් කරන එක පිළිබඳව කදිරගම මහත්මයා මං කියන්නේ දැනුවත් වෙන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන්ගේ සේවය ඒගොල්ලන්ගේ අර්ථයටවත් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඒක ඊළඟ මේකෙම තියෙන කොටස තමයි මේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර කරන බෙදීම. මේක කියනවා ගොඩනැගෙන්නට નિયමිත ගෝඨාභය රාජපක්ෂ තන්ත්‍රය පැවති මහින්ද රාජපක්ෂ තන්ත්‍රයට පිටුබලය සැපයූ සමාජ පතනමය සහ දේශපාලනයෙන් කැපී පෙනෙන වෙනසක් පෙන්වුම් කරයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලන ක්‍රියාපති වුණේ දේශපාලනික ක්‍රියාකාරී කඳුරු රාශියක් තමාගේ ආකර්ෂණයෙන් නතු කර ගැනීම. සිංහල බෞද්ධ දක්ෂාංශය තරණිවම මුස්ලිම් දේශපාලන පක්ෂ සහ සමහර දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් පවා ඊට අයත් විය. එතකොට දැන් මෙතන කියන්නේ මොකක්ද? ගෝඨාභයට වඩා මහින්ද ප්‍රගතිශීලී කියන දැන් මොනවා අපි ප්‍රගතිශීලී කියන මැදට ඇන්කර් මොකක්ද? ගෝඨාභයට වඩා මහින්ද හොඳයි කියන එකද? අපි ඒකට එකඟ වෙමු එක්තරා ප්‍රමාණයක්. එතකොට මේ කදිරගම මහත්මයා ගෝඨාභයගේ පැමිණීම මේ යක්ෂයෙක් බවට පත් කරමින් සමාජයේ විශේෂයෙන් මේ අවිඥානිකව වමක් ගොඩනැගෙන එකට අපේ පක්ෂය අනුව වෙනස් වාම කේන්ද්‍රයක් ගොඩනැගෙන එක ලිබරල් මේ ලිබරල් වාදය එක විශාල කතිකාවක්. ලිබරල් නිදහස ඒවා පිළිබඳව අපිට මේ මාරාන්තික බියක් හෝ මාරාන්තික දෙයක් නෙමෙයි තියෙන්නේ. අපි නිකන් මේ වෙලාවේ සංකේතාත්මකව කතා භාවිතා කරමු. මේ ලිබරල් දැනට පල්ලු කරගන්න නේද මේ හදන්නේ. මෙන්න මේ අවිඥානය අපි කියවන්නෝ. මෙතනදි කියන මේ හරි දැන් මේ යක්ෂයෙක් එනවා මේ යක්ෂාව පරාජය කරන්න මොකද කරන්නේ කියන එක අහනවා. ඒක මං කියනවා මහින්ද රාජපක්ෂව ගෝඨාභය අතර වෙනසක් තියෙනවා කියලා. ඒ වෙනස එයා පෙන්නුම් කරන විදිහට අපිට හැඟෙන්නේ මහින්දගේ නිකන් මොකද එයා වචනයක් පාවිච්චි කරනවා බහුතරවාදී. මේ බහුතරවාදී කියන වචනේ අර්ථයක් තියෙනවා. බහුතරවාදී වෙන්නේ නැහැ නිකන් එකෙනෙක් තොප්පියක් දාගෙන ඇවිල්ලා ඉකේ කියලා ඉන්දු කෙනෙක් කියා ඒ එතන බහුතර වාදය කියන එකක් තියෙනවානේ. වාදයක් තියෙන එක නේද? එහෙනම් මෙන්න මේ කතරගම මහත්මයා කියන බහුතර වාදය තුළ හිටපු මිනිස්සු බලවේගය මොකද කරන්නේ ඊට පස්සේ? ඒක ඒගොල්ලෝ ප්‍රතික්‍රියාව දක්වන්නේ නැද්ද මේකට? ඒක මේක නිකන් හුදු නිකන් කෝච්චි ඔක්කොම දේවල් ටික යට කරගෙන යනවා වගේ යනවාද? මෙන්න මේ වෙනම කේන්ද්‍රයක් රටත්තේ විවිධ පීඩනයට විරුද්ධ විවිධ තලවල ගොඩනැගිය යුතු ගොඩනැගිය හැකි බලය දියකර අරින්න තමයි මෙතන අපේ නම් යෝජනාව. මෙතන දියකර අරින්නේ උමනාව අවිඥාණය තුළින් පිළිගනු වෙනවා මෙතන. දැන් ඊළඟ එක ගත්තොත් එක කියනවා ෆැසිස්ට් සමාජ ෆැසිස්ට් වාදය. දැන් ලංකාවේ ෆැසිස්ට් වාදයක් කවදාකවත් තිබිලා තියෙනවද? ෆැසිස්ට් වාදය කියන වචනේ මොකද? ඒකට එන්නේ එයාගේ අර්ථය. කියන්නේ දේශපාලනය තුළ සරල අර්ථයෙන් කියනවා ෆැසිස්ට් කියලා. නමුත් ෆැසිස්ට් වාදය කියන එකට විනාශ අර්ථයක් තියෙනවා. ෆැසිස්ට් වාදය නම් තිබුණේ ওই සමාජයේ ওই තැනට යන්නේ නැහැ. මම කියන්නේ ওই සමාජයේ හොඳ තැනකට තිබුණයි කියලා. නමුත් ෆැසිස්ට් වාදී නේ. ෆැසිස්ට් වාදී කියන්නේ විශාල වචනයක්. ඒක නිකන් මේ තේරුම් ගන්න දෙන්නේ කාගෙද? හිට්ලර් කියන්නේ. ඒතර එවැනි සමාජයක් තිබුණේ නැහැ. මොනා කරත් සමාජයේ තිබිච්ච බල ප්‍රයත් එක්ක මැතිවරණ පවත්වන්න වෙනවා. මාධ්‍ය බිඳුවට හින්දාන්න බැරි වෙනවා. එවැනි දේවල් තිබෙන සමාජයක් මේ. ඊළඟ එක තමයි එක්සත් ජාතික පක්ෂ අර්බුදය. මේක මෙහෙම කියනවා. බාහු බලැති දැඩි නායකයන් සමග සම්මිශ්‍රණයෙන් ගොඩනැගෙන ජනප්‍රිය අධිකාරවාදී ආකර්ෂණය ව්‍යාප්ත වෙමින් පවතින ලෝක සත්‍යයක් ඉදිරි. දැන් ලෝක සත්‍යය කියලා මේ කදිරගම මහත්මයා ඔව් මේ ලෝකේ විශාල වෙනස් වීම් තොගයක් තියෙනවා. දැන් ලිබරල් නිදහස ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මේ මූලික අර්ථයෙන්ම වැඩ කරනවා කියන බටහිර යුරෝපීය රටවලත් ජාතිකවාදී ප්‍රවණතාවයන් එනවා.
හැබැයි මේවට සමාජයක් හෝදලා අරින්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. අපි යමු එංගලන්තේ. එංගලන්තේ අඳුම ගානේ බ්‍රෙක්සිට් එක මුල් කරගෙන වාමාංශික හුරුවකෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයකින් ෆයිට් කරන ජෙර්මි කොබින්ලට පුළුවන් වුණානේ පාර්ලිමේන්තුව තුළ අන්තවාදේ පරත්තක්. ඒකට ඒව ලෝකේ නැද්ද? දැන් අපි යමු ෆ්‍රාන්සේ ලපෙන්ට ඔය කියන තරම් සරල වෙන්න පුළුවන්. ජර්මනියේ ඔය කියන අන්තවාදයට ඔය කියන සරලාර්ථයෙන් ඇදිලා පැය දෙක තුනෙන් බලේ පිටවන්න පුළුවන්. එතන විශාල ආතතියක් තියෙන එක ඇත්ත. හැබැයි මේ අර්ථ දැක්වීමයි සිංහල ජාතිකවාදීන්ගේ අර්ථ දැක්වීම අතර වෙනසක් නැහැ. මටින සහ ලෝකයේ ධනේශ්වර දේශපාලන සම්බන්ධ. ඒකට ලෝකයේ මේ තියෙන නපුරට විරුද්ධව ප්‍රගතිශීලීත්වය නිස්කමලණයෙන් ෆයිට් කරන විශාල බලවේගයන් ගොඩනැගීමක් තියෙනවා. ඒවා මේ වෙලාවේ බලයක් කරගත්ත නැති එක හරි. දැන් උදාහරණයක් ඇටියට මේ පරිසර ප්‍රශ්නේ මුල් කරගෙන යුරෝපයේ පුරා යන තරුණ තරුණියන්ගේ නැගිටීම බලන්න. ඒක ආස්වාදයන් නෙමෙයි අනාගතය සම්බන්ධව. මම කියන්නේ ඒකෙන් අපි ඩෝප් වෙන්න ඕනේ නෙමෙයි. මේක නෙගටිව් අර්ථයක් කියන්නේ ඇයි? හරි සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ බලාපොරොත්තු හිඳලා ගාමේ ඇයි පිටුවටම. වක්‍රාකාර යෝජනා කරන්නේ අපි එකතු විය යුතුයි ගෝඨාභයට විරුද්ධව. සරලම උදාහරණයක් වෙන ඉඳන් 2015 වෙච්ච වැඩේ ගන්නකො. ඒක අපිට රාජපක්ෂව පරද්දලා උදාහරණයක් දුන්නා. කවදාකවත් තරද්දිය නොහැකි රාජපක්ෂයි කියලා සමාජගත වෙලා දෙපිටක තිරුවා. හැබැයි එතනින් එහාට යන්න බැරි වුණේ. එතනින් එහාට යන්න බැරි වෙච්ච එක පාඩම ගන්නවා වෙනුවට සමාජයට නැවත යෝජනා කරන්න මේක නෙමෙයි. පුනු පුනා කියන්නේ මේක නෙමෙයි. ඒකට මෙන්න මෙතන මේ ලිබරල් බුද්ධිමතුන්ගේ ලිබරල් දේශපාලනේ ලංකාවේ සන්දර්භය තුළ අවිඥාණය වැඩ කරන්නේ UNP තුළ. මේ UNP තුළ මොකක්ද එකක් තියෙනවා කියලා මොකද ඒක පෙන්වන්න අනිත් පැත්තෙන් තියෙනවා විශේෂයෙන්ම 80 දශකයෙන් පස්සේ බිහි වෙච්ච අන්තජාතිවාදය. UNP තුළ ජාතිවාදය නැත්ද කොහෙද? උදාහරණයක් ඇටියට චන්ද්‍රගබන්නාම්නායකගේ ආණ්ඩුවෙන් පැකේජ් එක ගෙනාවම ඔය කියන රනිල් වික්‍රමසිංහ ටයිකෝ උදාගත්ත ලිබරල් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට තමයි පාර්ලිමේන්තුව ඇතුළේදී පැකේජ් එක ගිනි තිබ්බේ. මේවා මේ ලේසි පහසු වැඩ. මේවා ඉතිහාසය විසින් සමාජයට අත් කරලා දීලා තියෙන මොනවාද? මෙන්න මේවා සම්බන්ධව මොකද කිසිම වග විභාගයක් නැතුව මෙතන මේකේ මෙන්න මෙතන තව වාක්‍යයක් තියෙනවා. එහෙම කියනවා අවාසනාවකට රාජපක්ෂ යකඩ රෝලට අභියෝග කළ හැකි දෘෂ්ටිවාදීන දේශපාලනික යකඩාව තවමත් එක්සත් ජාතික පක්ෂයවත් ජනතා විමුක්ති පෙරමුණවත් සතුව ඇති බවක් පෙනෙන්නට නැත. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ කැකෙන්නේ ජාතිකවාදී පුනර් හමුදා ගණන සහ සුළු ජන විරෝධී කතිකාවක් වටා නම් ඒ සමාන වනු ඇත්තේ යටත් වීමේ දේශපාලනයකට. මේක වුණොත් යටත් වෙනවා තමයි. නමුත් මේක නොකරගන්න එකනේ අපේ වැඩේ තියෙන්නේ. දැන් මේක නොකරගන්න යෝජනාව මොකද්ද තියෙන්නේ? වක්‍රාකාරයෙන් යෝජනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කවුලක් අතර අපි ඔක්කොම දෙනා එකතු වෙලා රාජපක්ෂාභය කියන මහා මකරව උළු මන්දනේ කටකංගනේ 25ක් තියෙන මකරව විනාශ කරමු කියන එකද? නැත්නම් මේ සඳහා අභියෝග කළ හැකි මේ කියනම මේ කියන්නේ දැන් ජාතිකවාදී පුනර් හමුදා කරන සුළු ජන විරෝධී කතිකාවකට ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ ඇතුළෙමින් තියෙනවද? දැන් ජනතා විමුක්ති පෙරමුණ අපි අර මුලින් කිව්වා වගේ අභ්‍යන්තරයෙන්ම ඇවිල්ලා තියෙන ප්‍රතිවිරෝධයේ හැමෝම ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වෙනවා. වසන්ත දිසානායක සහෝදරයා මැනියයි නියෝජනය කරන ජාතිකවාදී විරුද්ධ හමුදා කරනයට විරුද්ධ සුළු ජන විරෝධයට විරුද්ධ වේදිකාවට එන්න. ඒගොල්ලෝ ඒගොල්ලන් පිරිවරක් එක්ක අපිට ඇත්ත ආවේ මෙන්න මේ වේදිකාවට. මේ මොහොතේ විය යුත්තේ මෙන්න මේ වේදිකාව ශක්තිමත් කරමින් මේ තව තව පෝෂණය කිරීම නෙවෙයි. මේක පටන් ගත්තේ මේ පටන් ගත්තේ 18 වෙනිදා. ඒකට එතන ඉඳන් මෙතනට වෙච්ච මේ ඔක්කොම ටික වෙනවයි කියලා ඉතින් මේ එහෙනම් ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ එක ප්ලෑන් එකකින් මකර ගන්න පුළුවන් එක. මිනිස්සු කියන අයගේ මනස එක මේ නිකන් කම්පියුටර් එක ඩිලීට් කරනවා වගේ ඔබලා බක් කරලා අයින් කරලා දානවා. එහෙමද සමාජයක් ගමන් කරන්නේ? මෙන්න මෙතනදී අපි බරපතල ලෙස කදිරගම මහත්මයාට සහෝදරයට ආරාධනා කරනවා මේ ගැන සාකච්ඡා කරන්න. මේ ගැන සාකච්ඡා කරන්න. තම තමන්ගේ අවිඥාණය මොකක්ද කියලා අවබෝධ කරගන්න. මෙන්න මේ කතිකාවට වහමහම වහමාංශිකයන් මෙඩියට් විය යුතුයි. මේක ඉදිරි මේ වාම කඳවුරන් නිර්මාණය කර ගැනීමට සමාජයේ
ෂිෆ්ට් කරගන්න ඕනේ කතිකාවක් බවට පත් කරගන්න ඕනේ. මේකදී තව එකක් කියන්න ඕනේ, කතිරගම මහත්මයා නිකම්ම නිකම් බුද්ධිමතෙක්ගේ හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්ගේ හරි භූමිකාවකට අමතරව එයාට සංකේත බලයක් තියෙනවා තමයි. ඒ තමයි එයා දෙමළෙක් වීම. මේ දෙමළෙක් වීම හරිම වැදගත්. අපිට හිතේ තව දෙමළ කතිරගම තියෙනවා. ඒ සිංහල සමාජයේ තමන්ගේ ජාතිවාදී නරුමකම වහගන්න ඒ කතිරගම මහත්මයා යොදාගත්තා. බලන්න මෙයා අපේ විදේශමති. අපි එහෙමයි අපිට සලකලා තියෙන්නේ දෙමළට. මෙන්න මෙතන හරිය වැදගත්. මේ අපිට තව කතිරගම කෙනෙක් ඕනේ. සිංහල අන්තවාදී මනදොල සපුරන කතිරගම කෙනෙක් නෙමෙයි. අපිට ඕනේ දෙමළ සමාජයේ ය වෙනුවෙන් සිංහල සමාජයත් එක්ක කතා කරන්න. සිංහලේ තෝරපත්ච්ච සිංහලෙට ඒ සිංහලෙට දෙමළෙක් ඕනේ. අවු අපි බහුතර වාදේ ගොඩ නගන්න ඕනේ කතිරගම මහත්මයාගේ දෙමළ කම තුල ඉන්න කෙනෙක්. එතකොට කවුද කතිරගම මහත්මයා මේ උන්නේ අනුවර්තනය වෙන්න ඕනේ මේ සිංහල සමාජයට. මෙන්න මේ දෙමළ කම තුලින් සිංහල සමාජයට ආමන්ත්‍රණය කරන එකේ බලය යම් පාවිච්චි කරන වචනයක් පාවිච්චි කරොත් එහෙම බහුත්වත්වාදී තවක් තවගෙන යන කතිකාව පොරපත් කරගමු. ඕපියුම ලෙෆ් සංවාද අපෝහකය. දේශපාලන දර්ශනය සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රවාදය කලාව සාහිත්‍ය.